Divine Pradesh Rasaka Unusum Kalakunia. Sir, fix cellular double magic kicking and Dumala Tadapalam Ivakarani Comfort Premium Sundarabadino. Other sitter Tabadurat Elia Hekibaba, Kalaknipitia Department of Anaturua Gabanaba. Avava Datmaka Nivedanak Nikut Karami. Kalagun Vidya Departamentu Nivedanetanova, Vayamba, Uturumeda, Naginhira, Basa Hira Palatwala, Unusum Kalagune Sambadin, Dadilesa Vimusilima Tuyatuanava, Itamatarva, Monaragala, Manarama Ratnapurha, Vavniava this recovered at Amstanwale, Unusum Darshoke, Nam Minisirata Darana Unusume, Abadahanium Kalutumatam Kapavatinababe, Kalagun Vidya Departamentu Prakashakala, Emma Pradesh Vala Jonathava, Saukaraksha the Kramaveda Nugamane Karanai, Kalagun Vidya Departamentu Denum Dinaba, Meatra Basa Hira Sabragamo Palatwala, Gala Matra this recovered Stan. කිහිපයක අද වැසි ඇති වී හැකි බව කාලගුණ විද්‍යා නිවේදනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ලබන 22 වෙනිදා සිට දෙවෙනි ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි වර්ග කිහිපයක් ඇති වී හැකි බව. කෙසේ වෙතත් එය පවතින උණුසුම් කාලගුණය පහව යාමට තරම් බලපෑමක් නොමන බව ඔහු පැවසුවා. අප්‍රේල් 5 වෙනිදා සිට 15 වෙනිදා තෙක් හිරු මුදුන්ම පවතින බැවින් උණුසුම ඉහළ යා හැකි. පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මහජනතාව සිය දෛනික කටයුතු සිදු කරන්නේ දැඩි අපහසුවකින්. වයඹ මැදම හා ඌ ඇතුළු පළාත් රැස්සක එදිනෙදා එලිමහනේ රැකියා කරන බොහෝ දෙනෙකු සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා. මිනිසුන්ට එළියට පහළට බහින්න බෑ. ළමයට ඉස්කෝලේ ගිහිල්ලා ක්‍රීඩා කරන්න බෑ. ගොවිතැනක් බතක් කරන මිනිසුන්ට කපලා ගොඩ දා ගන්න දෙයක් නැහැ. මොකද හේතුව මිනිසුන් ඉන්න බෑනේ. අපිත් මේ ගහක් කැටලලා ඉන්නේ ඒකයි. හොඳම රස්නේ රස්නේ කියන්නේ උඩරිම රස්නේ. ගිනි ගොඩක් වගේ උඩ ඉන්නවා වගේ සරෙප්ප දෙකටත් උඩින් රස්නේ එනවා. විනාඩි 10ක් ඉදිරියට ගියොත් මං හිතන විදිහට උණු වල වැක් කරනවා. ඒ තරම් අවුවක් මේ තියෙන්නේ. අවුව නැති උඩරිම සරයි. වී වෙනවට වඩා අපිව වේලෙනවා. පාරේ අඩියවත් තියන්න බෑ. කකුල් පිච්චනා නිකන් රොටි පිච්චන්න හොඳයි. පාරේ ඒ තරම් කත් වෙලා තියෙන්නේ. පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් වැළඳිය හැකි ලෙඩ රෝගවලින් වැළකී සිටිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළා. මේ අධික උෂ්ණත්වය පැවතීම නිසා තිවන ගැටලුකාරී තත්ත්වයන් විවිධ පරාසයන් තුල සිදුවිය හැකි පැත්තකින් හමේ ඇතිවන බිබිලි ඇතිවීමේ තත්ත්වයේ සිට තව භයානක හීට් ස්ට්‍රෝක් කියන තත්ත්වය දක්වා මේ පරාසය විහිදෙනවා මේ අධික උෂ්ණත්වය නිසා ඇතිවීමේ ගැටලු ඇතිවන ආකාරය. ඉතින් මෙහිදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ අධික උෂ්ණත්වයට ආවරණය වීම හැකියාව දුරට අඩු කර ගැනීමත් ඒ වගේම උෂ්ණත්වය නිසා ඇතිවන ප්‍රධානම ගැටලුව වන විජලනය වීම නවත්වා ගැනීමක් තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අවුව වැඩි දහවල් මැදියම ආසන්න කාලය තුල කිතාක් දුරට එළියට පහළියට නොගොස් ඇතුලේ එහෙම නැත්නම් සෙවණක් තියෙන ස්ථානවල කිතාක් දුරට ඉන්නට පුළුවන්කම තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. මේ කාලය තුල සිදු කළ යුතු දේවල් මොනවාද? වෛද්‍ය මතය නම් වේලි කාලගුණය තුල හැම අයෙක්ම දියර වර්ග වැඩිපුර භාවිතා කිරීම ජලය නැත්නම් තැඹිලි කුරුම්බා ජීවනී කැඳ වැනි දියර වර්ග නිතර පානය කිරීම එමෙන්ම අධිකව සීනි අඩංගු පැණිබීම ගැනීම නුසුදුසුයි. මේ අතර වියලි කාලගුණයත් සමග ජලයේ සපයන මූලාශ්‍ර 18ක් අවදානම් මට්ටමක පවතින බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. අප මණ්ඩලයේ සතු ජල සම්පාදන ක්‍රම සියල්ලම පාහේ මේවන විට සිය උපරිම ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයින්ගෙන් අඩු පීඩනය හා ජලය නොලැබී යාම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වැඩි වෙමින් පවතිනවා. දැනට ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්වේ පවතින අතර අපි මුර ක්‍රමයේ යටතේ ජල සම්පාදන ක්‍රම 16ක ජල සම්පාදනය කිරීම සිදු කරනවා. මේ අතර පවතින වියලි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක කැලෑගිනි ගැනීම වාර්තා වුණා. අද පස්වරුවේ මීරිගම මාලදෙනිය අක්කර 18 ප්‍රදේශයේ පන්සල් කන්දේ ගින්නක් හටගත්තා. අප වාර්තා කරපු පැවසුවේ ප්‍රදේශවාසීන් සහ පොලිසිය මැදිහත් ගින්න නිවා දැමූ බවයි. මේ අතර වියලි කාලගුණයත් සමග ලැඳු කැලෑ ගිනි තැබීම නිසා වනසතුන් ගම්වදින බව මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ජනතාව පවසනවා.